අයිබෝවන් සියලු ශ්‍රී ලාංකිකයින්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. අදත් ලයිව් ඇට් 10:30 තුලින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම චවිකා ගුණසේකර. මුල් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල. පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය හිමි වුවහොත් 19 වන සංශෝධනය අහෝසි කරන බව ජනපති පවසයි. රුපියල් මිලියන 800කට වැඩි මූල්‍ය වංචා ගැන හිටපු ඇමති රිෂාඩ්ට චෝදනා. රිෂාඩ් බදුවදී මිලියන 8000ක පමණ සොරකමකට සම්බන්ධයි කියන කාරණාව පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සාධක සහ එහා සම්බන්ධ නිලධාරීන් ඉන්නවා. UTV ගනුදෙනුව ගැනත් චෝදනා. UTV කියන channel එක රිෂාඩ් බදුවදීන් ඇමතුමාගේ channel එක. මේ UTV channel එකට මාසෙකට ලක්ෂ 15 ගානේ සල්ලි ගෙවන්න අනුමත කර කවුද? ප්‍රදේශ ප්‍රසක කාලගුණය අගුණ වේ. නායෑමකින් සිව් දෙන කුමාරුට. පොහොට්ටුවේ මැති ඇමති පිරිසක් මහ ඡන්දයටත් පොහොට්ටුවම ඉල්ලතේ. රටේ ජනතාවගේ මතය පොහොට්ටුවෙන් අපි තරඟ කරන්න ඕනේ. සලකුණ වෙනස් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ මේ වතාවෙත්. අපි පොහොට්ටුවෙන් ඉල්ලලා මන්ත්‍රීවරුන්ට ආත්මුණයි අපි පත් කරගන්න පුළුවන් හරියක් තියෙනවා. 13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹේ. දිවයිනේ ප්‍රදේශ රසක මේ වන විට වර්ධනය වී තිබෙන්නේ අයහපත් කාලගුණික තත්ත්වයක්. මහවැසි ජල ගැලීම් සහ නායාම් කිහිපයක්ද මේ වන විට වාර්තා වී තිබෙනවා. වලපනේ පදිය පැලැල්ල මල්පට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ පස්කන්දක් කඩා වැටීමෙන් නිවසේ සිටි සිව් දෙනෙකු මිය ගියා. මියගිය එක් අයකු 16 හැවිරිදි සිසුවෙකු වන අතර ඔහු හෙට දිනේ ආරම්භ වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටි සිසුවෙක්. රගල මහනුවර මාර්ගයේ පදිය පැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දු කිහිපයක් කඩා වැටී ඇත්තේ ඊයේ පසරු 6:45 8 අතර කාලයේදී. පළමුව කඩා වැටුණු පස්කන්දට නිවසේ සිටි සිවුදෙනෙක් යට වී තිබෙනවා. මෙම පස්කන්දට යට වී ඇත්තේ 60 හා 50 හැවිරිදි අමුසෙවියෝලක්, ඔවුන්ගේ 16 හැවිරිදි පුත්‍රයා සහ නිවසේ සිටි තවත් 17 හැවිරිදි ඥාති දියණියක්. ඊයව සහය අමාත්‍ය විතර තමයි පළවෙනි ණය ආවේ. ඇවිල්ලාගෙන ඉස්සලාම කුඩ ලයිට් කන්දේ එකට වදින කොට එතනින් පස්සේ පැය භාගයක් වගේ ගියරොස්සේ දෙවෙනි වතාවට කඩාගෙන ආවේ. අපි බලන් යනකොට ගෙදර හිටියපු හතර දෙනාම හොයන්ටම නැතිලා අනිකර ගේ තිබ්බ තැනක්වත් හොයන්නේ නැහැ. පස්කන්දර යටවූ පිරිස් සොයා අදාළියුම සිට මෙහෙයුම් ආරම්භ වුණා. ඊට නුවරළි යුද හමුදා නිලධාරීන් සහ වලපනේ පොලිස් නිලධාරීන් එක්ව සිටියා. වැළලී ගිය 17 හැවිරිදි තරුණියගේ බලසිරුර ගොඩ ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායමට හැකි වුණේ අලියුම 5:35 පමණ. තවදුරටත් සිදු කළ මෙහෙයුම්වලදී අඹසෙමිවලගේ සිරුරද සොයාගත්තා. මෙමියෝලගේ 16 හැවිරිදි පුත්‍රයාගේ සිරුර අදපස්සරු 3:30 පමණ සොයා ගැනීමට හැකි වුණා. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මරණයට පත්වැත්තේ 60 හැවිරිදි PG රම්බණ්ඩා, ඔහුගේ 50 හැවිරිදි බිරිඳ බිසෝමෙනිකා සහ රම්බණ්ඩාගේ සොහොයුරාගේ දියණිය වන 17 හැවිරිදි දිනේෂා කරුණාරත්න යන අයයි. අඹසමියෝලගේ පුත්‍රයා වන 16 හැවිරිදි කලණ පැතුම් හෙට දිනේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ. ගොඩගත් සිවුදනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වලපනේ රෝහලට නැගෙන ගොස් තිබෙනවා. බලධාරීන් පවසන්නේ අවදානම් ස්ථානයක පිහිටි මෙම නිවසෙන් ඉවත් වන ලෙස මීට මාස 10කට පමණ පෙර ඔවුන්ට දැනුම් දී තිබූ බවයි. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග පුද්ගලයන් 5000කට ආසන පිරිසක් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. මේ අතර රත්නපුර, කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායෑම අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින අධික වැසි සහිත තත්වය ලබන 5 වෙනිදා දක්වා අපේක්ෂා කරන බවයි. ඊශාන දිග මෝසම සක්‍රිය වීමත් සමග උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ බස්නාහිර ඇතුළු දිවයිනේ බොහෝ පළාත්වලින් අධික වැසි තත්ත්වයක් වාර්තා වුණා. ඊයේ දිනේ ඇදහැළුණු වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 243.5 වාර්තා වූයේ කළුතර දිස්ත්‍රික්කයෙන්. මේ අතර මධ්‍යම කඳුකරයට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත වී තිබෙනවා.
අධික වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් වුණා. බදුල්ල පස්සර මාර්ගයට ස්ථාන කිහිපයකදී පස්කඳු කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව නවතා දැමීමට සිදු වුණා. මේ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන්නන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. අප වාර්තාකරු පැවසුවේ අද පස්වරුව වන විට එක් මන්තිරුවක් ගමනාගමනය සඳහා විවෘත කළ බවයි. වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයටද පස්කඳු කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවුණා. මේ අතර බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ ගමන් ගත් කන්ටේනර් රථයකට ඇල්ලතොට ප්‍රදේශයේදී පස්කන්දක් කඩා වැටී තිබුණා. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් තුවාල ලැබූ රේදුරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බවයි. මේ අතර බණ්ඩාරවෙල නගරයට ඇදහැලුණු වර්ෂාවත් සමග ස්ථාන කිහිපයක නායෑම් වාර්තා වුණා. බණ්ඩාරවෙල ප්‍රධාන කෝවිල ආසන්නයේ නිවසක් මතට පස්කඳු කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ නිවසක් මතටද පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබෙනවා. බණ්ඩාරවෙල පූනාකල අම්පිටිකන්ද ප්‍රදේශයේ වතු නිවාස පෙළකටද පස්කන්දක් කඩා වැටී තිබුණා. නායා මෙන් නිවාස කිහිපයකට හානි සිදු වූ අතර එම වතු නිවාස පෙළේ පදිංචිකරුවන් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ අතර හැටන් කිසල්ගම ඔය පිටාර ගැලීමෙන් නො උ ප්‍රදේශයේ නිවාස 25ක් පමණ ජලයෙන් යට වුණා. ඊයේ ඇබහැරුණු වර්ෂාවත් සමග බිබිල ඌරුමී තැන්න කන්ද නාය ගියා. මේ ඇතුළේ තත්ත්වය එන්න. වතුරට යට වෙලා ගත්ත මේ යට වුණාට පස්සේ පොත්වලට මේ ළමයිගේ වෙලා තියෙන දේවල් මහත්තයෝ මේ පොත් ඉවරයි දැන් මේවා. කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නගර සභා සුළු සේවකයන්ගේ නිවාස පෙළද අධික වර්ෂාවත් සමග ජලයෙන් යට වුණා. මඩකලපුව කත්තන් කුඩිය ඇතුළු ප්‍රදේශ කිහිපයක්ද වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් වලට ලක් වුණා. අධික වර්ෂාවත් සමග උඩවලව ජලාශ්‍රී වන් දොරටු පහක්ද අද පෙරවරු වේ විවෘත කළා. උතුරු මැද පළාතට සහ මධ්‍යම කඳුකරයට අධික වර්ෂාවත් සමග රාජාංගනීය ජලාශ්‍රී වන් දොරටු 12ක් අද විවෘත කළා. අප වාර්තාකරු පැවසුවේ තත්පරයට ජලය ඝන අඩි 16400ක් එම දොරටු වලින් කලා ඔයට මුදා හරින බවයි. මේ අතර තබ්බුව ජලාශ්‍රයේද ජල මට්ටම ඉහළ යාමත් සමග එහි වාන් දොරටු 10ක් විවෘත කර තිබෙනවා. පුත්තලමට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණා. විශේෂයෙන්ම උතුරු මැද, නැගෙනහිර, ඊට අමතරව වයඹ, ඌව, මධ්‍යම සහ දකුණු වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි නිර්මාණය වීමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ තත්ත්වේ සාමාන්‍යයෙන් පස්වෙනිදා දක්වාම මේ වර්ෂාපතනයන් ක්‍රමක්‍රමයෙන් තිබේ කියලා අපිට කියන්න පුළුවන්. නායාම් හෝ ආපදා තත්ත්වයන් හේතුවෙන් හෙට දිනේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට යාමට අපහසු සිසු සිසුවියන්ට තමන්ට යා හැකි ළඟම තියෙන විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටිය හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී. හෙට දිනේදී අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ඕනෑම දරුවෙකුට විභාගයට පෙනී සිටීම් පිළිබඳ නායාමන කරන කොටගෙන යම් කිසි අපහසුතාවයක් ඇති වුණොත් තමන්ට යා හැකි ළඟම තියෙන විභාග මධ්‍යස්ථානයේ වෙතට ගමන් කරන්නට එහිදී විභාගයේ ලිවීම සඳහා අවශ්‍ය පූර්ණ සහය ඒ කලාපවල අධ්‍යාපනයේ බාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරු විසින් සලසන බවත් ඒ සඳහා නිරන්තරයෙන් උපදෙස් දෙන්න විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සූදානම්ව සිටින බවත් පැවසුවා. සාමාන්‍ය පෙළ දරුවෙන් විභාග කොමසාරිස්තුමාට යම් කිසි අපහසුතාවය ප්‍රශ්නයක් ස්වභාවික ආපදා නිසා හෝ වෙනත් දෙකින් සිද්ධ වෙනවා නම් 1911 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න ලෙස ඉල්ලා සිටියෙමි. මේ අතර අද දින සිට ක්‍රියාත්මක වැඩබදු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. රජය කලින් ප්‍රකාශයට පත් කළ පරිදිම කිසිදු වෙනස්කමකින් තොරව භාණ්ඩා සේවා මත පනවල තිබෙන සියලුම බදු වර්ග අද දිනේ සිට ඒ සහන පැකේජයට අනුව ක්‍රියාත්මක වෙනවා.
ඍජුබදු වර්ග ජනවාරි මාසයේ පළවෙනි දසට ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන නීතිමය පිටුබලය ලැබීම සඳහා අවශ්‍ය කරන ගැසට් නිවේදන මුදල් අමාත්‍යාංශයේ විසින් මුදල් අමාත්‍යවරයා විසින් අද දින නිකුත් කරනවා. අපි අනාගතයේදී බලාපොරොත්තු වෙන ඉතාම සරල ලෝකයේ අනිත් දියුණු රටවල වගේ ගෙවන්න ඕනේ බද්ද තමුන් සුවතක් සෙරු කරලා ගෙවන ඉතාම සරල බදු ගෙවීමේ පත්‍රිකාවක් අනාගතයේදී ලැබෙන නිසා ඒ බදු ගෙවීම සඳහා කවුරු හරි විශේෂ වෘත්තිකයෙක් ළඟට යෑමේ අවශ්‍යතාවය නැති වෙන ආකාරයට බදු ක්‍රමය සරල කරනවා අනාගතේ. දැන් සාහනේ දීපු එක වැරද්දක් ලෙස දකින්න පෙළඹිලා සමහර බදු පීඩකයෝ දැන් ඒක පිළිබඳ කවුරුත් කරදර වෙන්න අවශ්‍ය නැහැ. බදු සාහන දීම තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල යම් ආකාරයට පහත වැටෙන්නට ඕන. ඒක පිළිබඳ රජයේ කිසියම් අධීක්ෂණයක් තිබෙනවද? ඉදිරි සතිවලදී අධීක්ෂණය පටන් ගනී. අද දින සිට මේ සාහනේ ලැබෙන්නේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිවුවහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගොටාබේ රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. සිය පළමු නිල විදේශ සංචාරය නිමා කරමින් ජනාධිපති ගොටාබේ රාජපක්ෂ මහතා ඊ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා. සිය පළමු විදේශ සංචාරය නිමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන්. ජනාධිපතිවරයා සාමාන්‍ය මගේ පරයන්තෙන්ම යළි දිවයිනට පැමිණීමත් කැපී පෙනුණා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ජාතික ගුවන් සේවයේ ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආගන්තුක සත්කාරවලට ස්තුතිය පළ කරන බවත් ඉදිරියේදී මෙහි වත්කම් ආරක්ෂා කිරීමට මෙන්ම ලාභ ඉපැයීම වර්ධනය කිරීමට කටයුතු කිරීමට සහතිකයක්ද ලබා දෙන බවයි. සිය ඉන්දිය නිල සංචාරයේදී ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ප්‍රභූ පෙළේ කිහිප දෙනෙකු සමග සාකච්ඡාවන් රැසකටද ජනාධිපතිවරයා එක් වුණා. මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු විදේශ රාජනායකයා ලෙස ලංකාවට පැමිණෙන්නයි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කළා. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක් හෙවත් රුපියල් මිලියන 68,000ක ණය මුදලක් සහ බුද්ධයන්ශ හා ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ආධාරයක් ලබා දීමටත් කටයුතු කරන බව මෙම සංචාරය අතරතුර ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීම කැපී පෙනුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ 3-2 බලයක් හිමිවුවහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බවයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා. රටක් පාලනය කිරීමට ස්ථාවරත්වය වැදගත් බව පැවසූ ඔහු ඉකුත් රජයේම ස්ථාවරත්වය නොතිබූ බවද සඳහන් කළා. මෙලෙස රටක් දියුණුවන්නේ කෙසේදයි විමසූ ජනාධිපතිවරයා එමගින් රටට ආයෝජකයන් පැමිණීම අඩු වූ බවයි පෙන්වා දෙන්නේ. 13 වැනි ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රමයේම කොටසක් බවත් එහි අඩංගු ඇතැම් කරුණු මේවන විටත් ක්‍රියාත්මකව පවතින බවත් පැවසූ ජනාධිපතිවරයා එහි එන පොලිස් බලතල ලබා දීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ගැනත් තමන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද මහනුවර ප්‍රදේශයේ පැවති පින්කමකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මේ අතර චීන රජයේ විශේෂ නියෝජිතයින් පිරිසක් අද පෙරරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ දිවංගත අනුරුද්ධ රත්වත්තේ මහතාගේ 8 වන ගුණානුස්මරණ පින්කමට අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. මෙම පින්කම පැවැත්වුණේ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයා වූ රාජමාත්‍ය ලොහන් රත්වත්තේ මහතාගේ මහනුවර පිහිටි නිවසේදී. කොයි වෙලාවකවත් පොලිසියට කුණු සුද්ධ කරන්න කියලා නෑ. පරිසර පොලිසියට සේවාවක් තියෙනවා. කුණු සුද්ධ වෙලාද කියලා බලන්න. සුද්ධ වෙලා නැත්නම් ඒ නිලධාර මේ වැඩ කරන ඒ නගර සභාව හරි ප්‍රාදේශ සභාව හරි ඒ කම්කරුවෝ ලවා ඒ වැඩේ කරවන්න. එහෙම නැතුව පොලිසිය රාජකාරිය කොටහන් නෙවෙයිනේ ඒක. මේක බොහොම පැහැදිලිව අපි පැහැදිලි කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට දැන් මුරේදනන් මහතුරු සංගක්කාර ක්‍රීඩකයෝ එකතු වෙලා මහජනයක තුලා ශ්‍රමදාන කරනවා. ඒ ශ්‍රමදානයේ මේකයි අතර වෙනසක් තියෙනවා. ඉතින් මේ කතාව මටත් ආරංචි වුණා. ඉතින් මේක සම්පූර්ණ බොරුවක්.
සාමාන්‍ය සාකච්ඡා කර අපි යම් එකඟතාවයකට එන්න කටයුතු කරන්න අපි දිගටින්මට සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර අපවත් වී වදාළ වේරකැටිය නයිගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති මාතර හම්බන්තොට දෙදිශාවේ සංඝනායක පූජ්‍ය තලාවේ නන්දසිරි හිමියන්ගේ දේහයට අදපස්සරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා. සතුස ආයතනයේ සිදුව ඇති රුපියල් මිලියන 8000ක පමණ සොරකම් සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වගකිව යුතු බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්දාතිස්ස හිමියන් පවසනවා. අද මාධ්‍ය හමුවක් ඇදවූ එම හිමියන් සහ සතුස වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අදාළ සිද්ධීන් පිළිබඳව හෙළිදරව් කළා. රිෂාඩ් බදියුදීන් මිලියන 8000ක පමණ සොරකමකට සම්බන්ධයි කියන කාරණාව පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සාධක සහ ඒහා සම්බන්ධ නිලධාරීන් ඉන්නවා. ලංකා සතුස ආයතනය සඳහා ජෙනරේටර් විදුලි උත්පාදන යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 270ක් වියදම් කරලා තියෙනවා. අධිශීත කර්ණ මිලදී ගැනීම සඳහා මිලියන 800ක්, භාණ්ඩ ඇසිරීමේ රාක්ක මිලදී ගැනීම සඳහා මිලියන 300ක්, අලවිසල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මිලියන 800ක්, CCTV කැමරා සවිකිරීමට මිලියන 410ක්, පරිගණක යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 450ක්, සොෆ්ට්වෙයාර් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 300ක්, කාර්යාල උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 100ක්, සතොස ඉංජිනේරියන් සමාගම කියලා වෙනම ආයතනයක් ඔහුම හදනවා. එතනින්ම මිලදී ගන්න කියන එක තමයි මම කියන්නේ. දැන් ජෙනරේටරයක් සාමාන්‍යයෙන් ගත්තොත් 105යි කිව්වොත් 5 නම් එතන දෙන්නේ 10යි. එතකොට ඒ ඉතුරු පහට මොකද වෙන්නේ කියන එක ඒ නිලධාරියා සහ ඇමතිවරයා අතර ප්‍රශ්නයක්. රිෂාඩ් බදියුදීන් කියලා අමාත්‍යවරයාගේ ඊමේල් ඇඩ්‍රස් එකෙන් මේවල තියෙනවා, ඊමේල් එකක්. මේ ඊමේල් එකෙන් කියන්නේ මේ සතොස ඉංජිනේරු සේවා ආයතනයෙන් පමණක් මිලදී ගැනීම සිදු කරන්න මේ කියන දූෂණ වලට සම්බන්ධ නිලධාරීන් විසින් ඒ කියන ලිපිලේඛන හැංගුවොත් හෝ විනාශ කළොත් හෝ ඒකයි වගකීම කවුද බාරගන්නේ? රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට හොරකම් කරන්න ඕන පසුබිම හදලා දුන්නේ ඔය ලංකා සස්සේ වර්තමාන කළමනාකාරී. මේ කියන නිලධාරීන් තාම ලංකා සස් ආයතනය ඇතුළේ ඉන්නවා. UTV කියන channel එක රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාගේ channel එක. එතකොට මේ රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට මේ UTV channel එකට මාසෙකට 115 ගානේ සල්ලි ගෙවන්න අනුමත කරේ කවුද? ඔය කියන කළමනාකාරීත්. UTV එකේ වෙළඳන්නේ මම දවසක් බලාගෙනට වැඩිපුරම යන්නේ අර ගිරේ ඉන්න ඊබ්‍රාහිම්ගේ ඒවා. එතකොට කර්මාන්තවල තියෙච්චි තඹ ටික දුන්නේ උන්. එතකොට ඊබ්‍රාහිම්ගේ වෙළඳන්නේ ගියේ UTV. මේ එතකොට මේ සම්බන්ධතාවයන් සස්තවාදිත් එක්ක නැහැයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. 2015 න් පස්සේ මේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ අමාත්‍යංශේ බාර අරගෙන සතුස ආයතනයට ආවට පස්සේ අපේ ආයතනය අද වෙනකොට ඉන්දුවට වැටලා දිනවා. සමහර සේවකයෝ බඳවාගෙන තියෙනවා. නමුත් ඒ සේවකයෝ සතුස ආයතනේ අපි දන්න විදිහට 15 දෙනෙක් විතර පඩියරන් තියෙනවා. නමුත් ඒ 15 දෙනා කිම ආයතනයක වැඩ කරලා නැහැ. වැඩ කරලා තියෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ගෙදර සහ මල්ලිගේ ගෙදර. ඊට අමතරව 40 දෙනෙකුට විතර පඩිගෙවල තියෙනවා. ඒ පඩිගෙව පුජ්‍යලයෝගේ නම් මෙලෝ වශයෙන් කොහෙවත් තියෙනේ නැවනේ. ඉතින් ඒ මිලියන ගණන් පඩිගෙවල තියෙනවා. එතකොට ඒ සල්ලි කාටද ගියේ? එළඹෙන මහමැතිවරණයට පුටුව ලකුණින් තරඟ කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවයක් පැවතියද එය නොසලකා පොහොට්ටුව ලකුණින්ම තරඟ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් පවසනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පැවති ජන හමුවලදී ඔවුන් මේ බව සඳහන් කළා. මනාපය පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කැමති කෙනෙකුට මනාපය දෙන්න කියන්නේ. පොහොට්ටුවට නැත්තම් අපේ ලකුණට දන් දෙන පොහොට්ටුවද පුට්ටුවද කියන ප්‍රශ්නේ ගැන අද මම කතා කරන්න යන්නේ නැහැ. රටේ ජනතාවගේ මතය පොහොට්ටුවෙන් අපි තරඟ කරන්න ඕනේ. මගේ මතයත් ඒකයි. මාධ්‍යවල ගියා ලකුණ තමයි ගැටලුව. ලකුණ වෙනස් කරන්න ඕනි. ගෝඨාභය කමක් නැහැ. SLම ගෝඨාභය ගැන කිව්වෙත් නැහැ. දැන් ගෝඨාභයව නම් කරගලයින් පස්සේ ඊළඟට ලකුණ ගැන ප්‍රශ්නය ආවා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ නැත් අපි ගම්පහදිස්සිකේ ජයග්‍රහණය කරන්නේ 420 කට තමයි මාතලා කියන්නේ.
දැන් මේක කිව්වම හෙට ඉඳන් කාන්නේ මට බයින්න ගන්නවා. ගිය පාරත් මතකද පාර්ලිමේන්තුවේ ඔය සමහර ඔය දැන් ඉන්න අමිතිකන් ගත්තා ඉඳන් කිව්වා අර ගම්පා බඩදීනකා තමයි මේ එක්කව් වෙන්න දෙන්නේ නැති කියේ. අදත් ඒකමයි. ඒ නිසා ගම්පා දිස්ත්‍රික්කේ ඕන කෙනෙක් තර කරපු දේ අපි කොහොට්ටුවෙන් ඉල්ලලා මන්ත්‍රීවරුන්ට ආක්‍රමණය අපි පත් කරගන්න පුළුවන් හයියක් තියෙනවා. මේ මැතිවරණයේදී අපි එකට තරඟ කරලා අපි සාර්ථක වුණා. මම හිතනවා අපි එකට තරඟ කිරීම තමයි වඩාත් සුදුසු කියන කාරණේ. නමුත් ඒ පිළිබඳව පක්ෂ නායකයන් සාකච්ඡා කරලා ඒ පිළිබඳව තීන්දුවක් ගයි. නමුත් මගේ පෞද්ගලික අදහස අපි එකට තරඟ කර යුතුයි කියන. ඒදී සම්දානයක් වශයෙන් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ සම්දානයක් වශයෙන්. ඒදී පක්ෂයේ සලකුණ වෙනස් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. මේ වතාවෙත් අපි පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කරලා අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. දැන් ඒ ජයග්‍රහණයේ අයිතිය අපිට විතරක් නෙමෙයි. ඒ ජයග්‍රහණයේ අයිතිය යම් කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තියෙනවා. ඒක අපි පිළිගන්නේ. නිසා ඒක අපේ විතරක්ම ලකුණක් කියලා හිතන්න අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාගේම ලකුණ හැටියට සලකලා අපි පොහොට්ටුවෙන් තරඟ කිරීම තමයි ඉතාම සුදුසු කියලා මම විශ්වාස කරන්නේ. සියලු දෙනාගේ එකඟතාවය තුළින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි සතිය වන විට විපක්ෂ නායක ධුරයට පත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා අග්‍රමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරි මැතිවරණය මෙහෙයවනු ඇති බවයි. ඉදිරි සතිය තුළ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකවරුන්ගේ කැමැත්ත පරිදි මං හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායක ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙත් ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙත් එකඟතාවය පළවෙලා තියෙයි කියන එක තමයි මට විශ්වාසය. අනුව මම විශ්වාස කරන ඉදිරි සතිය ඇතුළත මේ ප්‍රශ්නය නිරාකරණය වෙයි. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා හැටියට ඉදිරි මැතිවරණය සම්පූර්ණයෙන් මෙහෙ එවගේ මේ සඳහා සියලු බලතල එතුමට ලැබෙනවා. ඒ අනුව මම විශ්වාස කරන ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක ඉතාමත් පැහැදිලිව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ සිංහල බෞද්ධ පදනම තුළ ගොඩනැගෙන නායකත්වයක් අපි ඉදිරියේ නිර්මාණය කළ යුතු මේ පණිවිඩයද මහා සංඝරත්නය අපට දීලා දින මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන සැබෑ වූ සිංහල බෞද්ධ ජනතාව තුළ ගොඩනැගෙන ඒ ශක්තිය නායකත්වය නිර්මාණය කරන අද පළුදු වෙලා තියෙන ගෝඨාභය රාජපක්ෂලාගෙන් ඒ සියලු දේවල් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපි හිතුවේ නෑ ඉන්දියාවට ගිහිල්ලා මංගල සමරගිරිය ඇමතුමා කියපු ප්‍රකාශම කියයි කියලා. එතුමා දැන් කියනවා සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. උන් නුන්ට දැනුමක් නෑ. මුන්ට එකම ආය නැතිුනේ මේ ආණ්ඩුව ලබාගෙන ඇමතිකම් ටික ලබාගෙන ඇමතිකම් තුල තියෙන සුරසප විඳින්න ඕනි කියන කාරණේ තමයි මුන්ට පැහැදිලි අවශ්‍යතාවයක් තිබුණේ. ඒ ඇරෙන්නට මේ රටේ අනාගතේට රට වැඩ කළ යුතුයි කියන කාරණේ නැත්නම් ඉන්දියාව ගිහිල්ලා ණයක් අරන්ගේද? ඉන්දියාවේ නෙමෙයි කොහෙන්වත් ණය ගන්න නැහැ කියපු උදවි ඉන්දියති නොබෝ දිනකින් වැඩි ඈතක නැහැ. ඊළඟ මහා මැතිවරණේ තර ඔය අධක්ෂයන්ට අකාර්මක්ෂයන්ට ඇමති මණ්ඩලය නඩත්තු කරන්නේ නැහැ කියන පණිවිඩය ඊළඟ මැතිවරණය තුල පණිවිඩයක් ලබා දෙයි. අපි අපේ සිංහල බෞද්ධ නායකයා ඊළඟ මහා මැතිවරණය තුල අපේ ශක්ති සම්පන්න යන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ නායකත්වය තුල ගොඩනැගෙන විශේෂම රටේ ජනතාව ඉල්ලන ඒ සැබෑ වූ සිංහල බෞද්ධ පදනම තුල ගොඩනැගෙන අමාත්‍ය මණ්ඩලය සහ අග්‍රාමාත්‍යවරයා තුල මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන විශ්වාසී නායකයා ගොඩනගන ජාත්‍යන්තර ඒඩ්ස් නිවාරණ දිනය අදට එදී තිබෙනවා. මෙරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මවගෙන් දරුවාට ඒඩ්ස් වැළඳීමේ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම තුරන් කර ඇති බවයි. ඒඩ්ස් යනු මාරාන්තික රෝගයක්. මෙම රෝගී තත්ත්වය පාලනය කිරීම හැරුණුකොට සහමුලින්ම සුව කිරීමේ හැකියාවක් නැහැ. ඒඩ්ස් යන්නෙන් කියවෙන්නේ නතු කරගත් ප්‍රතිශක්තිකරණ ඌනතා ලක්ෂණය යන්නයි. රෝගයට හේතුවන්නේ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් HIV වෛරසයයි. මෙහි රෝග ලක්ෂණ නිශ්චිතව කිව නොහැකි අතර සාමාන්‍ය තත්ත්වයන් වලදී වැළඳෙන රෝග උත්සන්න වී රෝගියා මිය යාමද සිදුවනවා. HIV ශරීරගතවන්නේ කෙසේද? HIV ආසාදිතයෙකුගේ රුධිරය නිරෝගී අයෙකුගේ ශරීරගත වීමෙන් ආසාදිතයෙකු සමග සිදුවන අනාරක්ෂිත ලිංගික ක්‍රියාවලියකින් හෝ මද්‍රව්‍ය වැනි දේ එන්නත් කර ගැනීම මගින් මෙම වෛරසය හුවමාරු වීම සිදුවිය හැකි. එමෙන්ම රෝගී මවකගෙන් දරුවාට ඒඩ්ස් වැළඳීමටද 90% ඉඩක් පවතිනවා. HIV ආසාදනය වී ඇද්දැයි හඳුනාගන්නේ කෙසේද? ඒ සඳහා විශේෂ වූ රුධිර පරීක්ෂාවකින් වෛරසය ආසාදනය වී ඇද්දැයි හඳුනාගත හැකි අතර දෙවෙන පුරා පිහිටි පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන 33කදී එම පරීක්ෂාව සිදු කරගත හැකි. මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින් ගණන 3393ක්. ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීම ඇත්තේ කිනම් තත්ත්වයකද? ශ්‍රී ලංකාවේ මවගෙන් ලදරුවාට HIV වෛරසය සහ සිෆිලිස් විසබීජය සම්ප්‍රේෂණය වීම වැළකුණු රටක් හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දින කීපයකට පෙර ප්‍රකාශයට පත් වුණා. ඒ අනුව 2018 වන විට ගැබ් ගන්නා මව්වරුන්ගෙන් 95%ක් පරීක්ෂා කරන තත්ත්ව ඉහළ මට්ටමේ ප්‍රතිශතයක් අපිට ලබා ගන්නට හැකි වුණා.
නිසි ප්‍රතිකාර ලැබීමෙන් ආසාදිත පුද්ගලයන්ට ගුණාත්මක ජීවිතයක් ළඟා කරගත හැකි අතර අප සැමගේ වගකීම වන්නේ AIDS ලොවින් තුරන් කිරීම සඳහා දායක වීමයි. අවිස්සාවයල්ල පෙන්ඩික් වත්ත ප්‍රදේශය ජනතාව වසර 40කට අධික කාලයක් තිස්සේ සිය ගමනාගමන කටයුතු සම්බන්ධයෙන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා. ඒ තමන් ගමනාගමනය සලසා ගන්නා එකම පාලමද මේ වන විට අබලන් වීම හේතුවෙන්. ගිනස් වාර්තාවකට හිමිකම් කීමට හැකි පුහුණුවකින් යුතුව තම ත්‍රිරෝද රථ ධාවනය කරන මේ පිරිස ජීවත් වන්නේ අවිස්සාවයල්ල පෙන්ඩික් වත්තේ. මෙවැනි අවදානම් ගමනක පෙන්ඩික්වත්තේ ජනයාට යෙදීමට සිදුව ඇත්තේ තම අවශ්‍යතා ඉටුකර ගැනීමට අවිස්සාවේල නගරයට පිවිසිය හැකි කෙටිම මාර්ගය මේ වන බැවින්. පෙන්ඩික්වත්ත ඉහළ සහ පහළ කොටසේ සහ ඉන්ද්‍රදෙනිය ප්‍රදේශයේ පවුල් 350ක පමණ පිරිසක් තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිත කරන මෙම පටු පාලම අවිස්සාවේල හෝටන් පෙද සහරහා වැටී තිබෙනවා. ත්‍රීවිල් එකක් බයිසිකලයක් පමණයි යන්න පුළුවන්. ලොකු වාහන ගොඩාක් තියෙනවා යන්න බෑ. ස්ටෑන්ඩ් එකට ටවුන් එක හැමදේම කිට්ටුයි විනාඩි 10ට මෙතන යන්න තියෙන එක තමයි. යන්න නැතුව තියෙන අපිට. මෙතන භයානක රට දෙපැත්ත අත්වරක්වත් නැහැ. බයෙන් තමයි අපිත් දාන්නේ මේකේ මිනිස්සු බස්සලා ළඟින් තමයි මෙතන දාගන්න පාලම එයා පැත්තට දාගෙන යනවා මෙනි ළඟයිනි. මෙම පටු පාලම හැරුණුකොට මේ ජනතාවට ඇති විකල්ප මාර්ගය වන්නේ පුවක් පිටි හරහා වැටි ඇති කිලෝමීටර 6ක පමණ දුර ඇති මාර්ගයයි. යටත් මේ කැල්ල තියෙන යට බලන්නක කොයි වෙලාවරි මේක වැටෙද්ද නැහැ. අවදානම් තත්ත්වය තමයි මොනවා කරන්නේ අපි කවුරුත් අදලා දෙන්නේ තියෙන මේක ඉතින් යනවා ඒත් යනවා අපි. දශක දෙකකට අධික කාලයක් තිස්සේ මෙම ජනයා විවිධ රජයන් යටතේපත් වූ බලධාරීන්ගෙන් මෙම අබලන් පටු පාලම වෙනුවට රථවාහන ධාවනය කළ හැකි පාලමක් ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටියද අද වන තුරුත් එය ඉටු වී නැහැ. මේක සෑහෙන කාලෙ ඉඳන් මෙතන මුල්ගල් තිබ්බා ආරාමේම තිබ්බා මුකුත් නැහැ. මුල්ගල් තියලා දැන් අවුරුදු 20කට වැඩි. අපි එන දේශපාලන කට්ටිය ඔක්කොම රවට්ටලා යන්නේ මේක. මිනිස්සු කවුරු බොරුනේ කියන්නේ අපිට මේක අදලා දෙනවා කියලා හැමදාම බොරුව කරන්නේ. දැන් මේ ආණ්ඩුවෙන් හරි අදලා දුන්නොත් අපිට හරි හොඳයි. මිනිසුන්ට යන්න එන්නත් අමාරුයි. කොයි වෙලේ කඩන්න කියත් එම ළමයි ටිකක් ඉවරයි. තවත් දේශීය පුවත් කීපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් අද දහවල් කළුතර දොඩංගොඩ නැහින්න ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් සීනිගම දේවාලයට පැමිණ පොල්ගසා දේවකන්නලව්වක් සිදු කළා. ඔවුන් චෝදනා කළේ ගොඩහේන වතු අය ඉදිකර තිබෙන ජල ටැංකිය ඇති ප්‍රදේශයට වසරක පමණ සිට රෝහල්වල සෛනික අපද්‍රව්‍ය ගෙනවිත් දමන බැවින් පානීය ජලය අපිරිසිදු වී ඇති බවයි. එම නිසා සිය ගැටලුවට බලධාරීන්ගේ අවධානය යොමු වේවායි පතමින් අද එම ගම්වාසීන් මෙලෙස දේවකන්නලව්ව සිදු කළා. මඩකලපුව වේකන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබූ වෙල්යායක තිබූ අත්බෝම්බ කිහිපයක් ගොඩගෙන නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ යුද සමයේ ත්‍රස්තවාදීන් විසින් එම අත්බෝම්බ වළදමන්නට ඇති බවට සැක කරන බවයි. ඊයේ රාත්‍රි 8ට පමණ තෙල්දෙනිය වැගල මහනුවර මහියංගනීය මාර්ගය ආසන්නයේ පිහිටි වෙළඳ සැල් කිහිපයකට වනලි ප්‍රහාරයක් එල වී තිබෙනවා. වනලි රංචුවක් පැමිණ වසා දමා තිබූ එම කඩපේලියේ දොරවල් කඩා ඒවායේ තිබූ පළතුරු බඩිරිඟු ආදී ආහාරයට ගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. දැන් අවුරුදු 7-8ක්ම තිස්සේ මේ කරදරේ තියෙනවා සර්. මේ කඩ ටිකට තමයි මේ පාර තමයි කරදර වැඩි උනේ. දැන් අය මුලක ඉඳන් අය හැම දෙයක්ම පටන් ගන්න උන අපිට ඇත්තම මෙහෙම කරගන්නවත් තත්ත්වයක් නැහැ දැන් අය. මන්නාරමේ සිට කැබ්‍රතියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 70ක් පැලිගොඩ ප්‍රදේශයේදී සුරබදු නිලධාරීන් සිය බහරයට ගෙන තිබෙනවා. මාළු රැගෙන එන මුවාවෙන් ඇසුරුම් කර තිබූ මෙම කේරළ ගංජා තොගය රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙක් අත්අඩංගුවටගෙන සිටිනවා. අද දහවල් වත්තල එලකන්ද ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ ගණිකා ව්‍යාපාරය ඇතුළු නීති විරෝධී ක්‍රියා සිදුවන බවට ලැබුණු තොරතුරක් මත වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අද එම ස්ථානයේ වටලනු ලැබුවා. එහි සිටි 35 විරදි කාන්තාවක් සහ 34 සහ 22 විරදි සහායක කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට වත්තල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාත්‍යන්තර ජල සමුළු ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. එම අවස්ථාවට ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම හිටපු ජල සම්පාදන අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ රවුෆ් හකිම් යන මහත්වරුන් එක්ව සිටියා. මෙම සමුළුවට රටවල් 75ක නියෝජිතයින් 600ක් සහ ශ්‍රී ලාංකිකයන් 300ක් සහභාගී වන අතර මෙය අද සිට පුරාදින පහක් පැවැත්වෙනවා. බණ්ඩාරමිල සිට වැල්ලවායට ගමන් කරමින් තිබූ වෑන් රථයක් පාරේ නිවතට පැන සිදු වූ අනතුරින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලැබුවා. මෙම අනතුර සිදුව ඇත්තේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ හයිකනුව ප්‍රදේශයේදී.
තුවාල ලැබූ පිරිස බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් හතර දෙනෙකු වී තත්ත්වයේ පරපතල බවයි අප කළ විමසීමකදී ඇල්ල පොලිසිය පැවසුවේ. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගෙන යනවා. යලි හමුවීම හෙට උදෑසන අද දවසේ. ඔබට සුබ රාත්‍රියක්.